අපි විශේෂාංගයක් එක්කයි අපි ඔබ වෙකුතු කරගන්න සූදානම් වෙන්නේ අසංගර මුඛදර 500යි කතා නෑ අද ඇත්තටම මහාර්ග උදෑසනක් බවට පත් වෙනවා මේ අපි කියන්නේ දැන් හුඟක් වෙලාවට අපි try කරනවා මේ අපි එකට එන කට්ටියගේ සම්බන්ධය හදන්න අමුතුවෙන් ඔය දෙන්න කොහෙදද හම්බ වෙන්නේ කියලා එහෙම අහුවා අපි දෙන්න හම්බුනේ කොහෙද කියලා සමහරුන්ට මතක නැති වෙලාවල් තියෙනවා ඒ සාමාන්‍ය ස්වභාවය මතකේ ප්‍රධාන ලක්ෂණේ අමතක වීම මේ දෙන්නට අමතක කරන්නම බැරි මතකයක් තියෙනවා මහර්ගම කියන්නේ මේ මහර්ග නම් දෙක. ඔව්. එහෙනම් අපි සූදානම් අද දවසේදී මේ විදිහට මේ උදෑසනේ අපි අපේ විශේෂංගයත් එක්ක එකතු වෙලා ඉන්න අපේ රටේ වැදගත් අපිට වැදගත් අපි බොහෝ දෙනා ආස කරන දකින්න කැමති චරිත දෙයක් එකතු කරගෙන ආවා. මේ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන්. ඊයේ දවසේ උපන්දිනයක් සමරලා බොහොම සතුටින් අද ඉන්නේ. සම්මානීය චිත්‍රපටි අධ්‍යක්ෂ ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාගේ ගහයි පොත්තයි වගේ ළඟම ඉන්න නිකන් දකුණු අත වගේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අවශ්‍ය බොහෝ වේවා. 500යේ මුණුපුරා. මුණුපුරා. දැන් අපි ওই විදිහට අද දවසේදී විශේෂ කතා බහක් එක එකතු වෙන මම හිතන්නේ බොහෝ දේවල් තියෙනවානේ කතා කරන්න අද. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ටග්ගල පටන් ගමු. අපි ඒ නිසා ටග්ගල පටන් ගන්න සූදානම් වෙලා ඉන්න මට හිතෙනවා මේ අපේ මේ උපන්දිනයක් ආවම සාමාන්‍ය පර්ස් එකටනේ ලොකුවටම දැනෙන්නේ. ඊයේ දැනුණාද ගොඩක්? නැත්තම්. අහන්නත් ප්‍රශ්නයක් නේද? ඒකනික දෙන්න මොනේද? උපන්දිනේ එනවයි කියලා කියන්නේ මහත්යගේ සාක්කුවට තට්ටු වෙන වැඩම තමයි ඉතින්. නමුත් හැබැයි මෙදැසරේ ඒකට පොඩ්ඩක් සමණ වුණා. මගේ දුවල දෙනකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ තියම් ගම් මේ මූලෙම හැඩයන් හදපු අයනේ. ඉතින් ඒගොල්ලන්ගෙත් උදව්ව ලැබුණා. ඒ නිසා සම්පූර්ණම කොටස නැතුව ෂෙයාර් එකක් තමයි හම්බ පොඩි එකක් හැදුනා. හැබැයි ඒ කිසි දෙයක් බිරිඳ දැනගෙන හිටියේ නැහැ. මං හිතන්නේ ඒක අර මේ කාලේ දෝ සර්ප්‍රයිස් කියන කාරණා තියෙනවනේ බහුල ලෙස. දැන් මිනිබිරි කියනවා ආච්චිට ආච්චිව සර්ප්‍රයිස් කරන්න යන්නේ හෝටලෙකට ගෙනියනවා කියන්නේ. ඉතින් මං හිතන්නේ ඉතින් ඇය සතුටු වුණා. ඒක නිසා ඒ සතුට අපි හැමෝටමත් කියලයි මගේ පෞද්ගලික විශ්වාසය. සහ ඊයේ දවසේදී මම හිතන්නේ මොහුනුපතේ බොහෝ දෙනා සුභපැතුම් එකතු කරලා ඇයට විශේෂයෙන් සුභපැතුම් එකතු කරලා දාලා තිබුණා. ඉතින් ඒ දේවල් වලටත් අපි ස්තුති කරමු. ඔව් මං හිතන්නේ ඇත්තටම මේ දැන් මගේ බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් සුභපතපු මුහුණු පොත හරහා සුභපතපු සමාජ මාධ්‍ය හරහා සුභපතපු හැමෝටම සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුව අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. බොහෝ වෙලාවට මේ රජින කිරුළ දරන්නේ ජයන්ත මහත්තයාගේ චිත්‍රපටිවල ටෙලි නාට්‍යවල ගොඩක් ඒ සම්බන්ධය හින්දම නෙමෙයි දක්ෂතාවය නිසා. අපි යංකෝ මේ බණ්ඩාර වලින් පස්සේ රාගම් පැත්තට ආවට පස්සේ කුරුකුලාව පැත්තට ආවට පස්සේ 500 ගැන මේක වැඩි කියලා නැහැ කොහෙවත්. 500 ගේ කතාව. එහෙම කතාවක් තියෙනවා. ඔව් 500යි ඉන්නේ හැදල. බණ්ඩාරලෙන් ආවේ හැදලටනේ. ඔව්. සියම් මගේ වෙද මහත්තයානේ. ඔව්. මේ අන්තිමට බුලත්තිට කාලා හපේ දෙනවා ආකොල්ලෝ කියලා. ඔව් ඒක ඒක බඳ නැහැ. ඒක අර මම හැමදාම කියලා ඒක හොඳ වැඩක් නෙමෙයි කියලා පස්සේ දන්නේ. සියා වෙද මහත්තේ. වෙද මහත්තේ කො සියාගේ බුලත්තිට හපලා අර අවසාන හරිය මංගෙ එක දෙනෙක් බලා ඉන්නවා. ඒක මට දෙනවා. මම කොහොමත් එයාගේ අතවැසියා වගේ හිටිය කාලයක්. මොකද සියා අපේ අර සර්ප වෙදෙක්නේ. සර්වාංග වෙදෙක්. එයා මේ එයාගේ මේ විශේෂඥතාව තිබ්බේ ගොඩක් පොයි සර්ප වෙදකමට. ඔබටත් තිබ්බ වෙනම රාජකාරිය ටින් පුරවන්නනේ. ටින් පුරවන්න. පළවෙනිම එනකොටම රෝගියෙක් එනකොටම අපි දන්නවා පළවෙනි ප්‍රතිකාරය මොකද්ද කියලා. අර අපේ ගෙදර ඒ සීලා ගෙදර පිළිගන්නේ දින තිබුණා පර නෙස්පේටින් අර තල්ලා දැස් ඉවෙලා ටින් 10 15ක් තිබුණා. අපරාධ යාළුවන්ට කිව්වා නම් උදව් කරන එකයි. නෑ පොඩි උන්නේ. ඔයා නිකන් චූටි ළමයි නේද ඒකට. පොඩි චූටි පොඩි වැඩේ අහන්න පොටින් නෝ මොකද පොඩි ළමයිගේ මුත්‍රා තමයි ගන්න. ආ කුඩා දරුවගේ මුත්‍රා ද රෝගියා ගෙනාවු හැටියෙම ගින සමහර අසද්දේලා එන්නේ. ඒ රෝගියා ගෙනාවු හැටි ඉස්සලාම කරන්නේ මුත්‍රා පෝණේ. ගැතේ පාර ප්‍රතිකාර ක්‍රමය දරුවන්ගේ පොඩි ළමංගේ වතෝ පොවන්නේ. ඉතින් අපි දන්න ලෙඩෙක් කෙනෙකුට අපිට හරි ආසයි. අපිට උත්‍ර පොවන්න පුළුවන්. ඩග්ගල අපි උත්‍ර පොවන. මම ඩුවල ගිහලා ඉතින් ඒක මං දන්න තරමින් සිය හුඟක් අයව සනීප කළා. වැටම් පොලවත්ත කියලා ඉඳ හිටියේ මේ හරි ප්‍රසිද්ධ සිය කාලේ. මේ සුවපත් කළා විශාල
රෝගීට සංඛ්‍යාව. ඒක හැබැයි තියෙන පොඩි වටිනාකම ඖෂධයක් තමන්ගේ ශාරීරිය තුලමයි තියෙන්නේ. ඔව් දැන් අර ඒක එළියට දානවා අපි. ඔව් ඒක විශ්ව කරනවා. නෑ සමහර දේ ඒක පරණ මේ සමහර පානය කරනවනේ දැන් අර මොරල් දේසයි කියන අග්‍රාමාත්‍යවරයා ඉන්දියන අග්‍රාමාත්‍යවරයා එතුමාගේ එක ප්‍රතිකාර ක්‍රමයක් එතුමාට කරගත්ත. ඒ බොහොම පැරණි ප්‍රතිකාර ක්‍රමයක් නේ. අපේ දේශ විදකම තිබුණා ඒක අතෝසේ. දැන් මෙහෙම මේ දේවල් කරලා මේ 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 ආච්චීසීයි එක්ක නිදාගෙන අම්මයි තාත්තයි එක නැගිටින උදේ හැමදාම. අපේ ගේ තිබුණේ එතකොට සීලයකට ඉස්සරහා මෙහෙම. මැද ලොකු මිදුලක් තිබුණා. මැද මිදුලක් තිබුණා. මේ හැමදාම මම රෑට නිදාගන්නේ සීයි ආච්චී එක්ක. හැරෙන්නේ අම්මයි තාත්තත් එක්ක උදේ. ප්‍රේමව වරගෙන රෑට අපු. දැන් මේ ශ්‍රේන්තයි කැමති රාගමට රාගම ඔබේ අදරණීය ගම. හැබැයි දැන් ඔකට අයියේ කියනවනම් දුවලට නංගි කියන්න බෑ. දුව කියන්න ඕන. ඒක නේ වැඩේ. එහෙම එහෙම කියන්න. දැන් මට මාම නම් කියන්න බැහැ. එහෙම ලෑස්ති වෙන්න එපා. එහෙම කියන්නත් එපා. මේ ශ්‍රේන්ත අයියම තමයි හොඳ. අයියේ පැත්තේ මේ ශාන්ති අයියා කියන්නේ කවුද? ඔව් ඒක ඒක වෙනම කතාන්දරයක්. ඒ කියන්නේ දැන් මගේ නම ජූඩ් නීල් ශ්‍රේන්ත මෙන්ඩිස්. දැන් එහෙම දිග නමකුත් තියෙද්දි ශාන්ති කියලා නමකුත් දාලා තිනවා මව්. ඒ කියන්නේ දැන් මං අම්මගෙන් පව් කාලීනව අහනවා. ඇයි එහෙම එහෙම නමකුත් දැම්මේ කියලා. දාපුවම එයා කියනවා නෑ ඉතින් නිකතරම අර ශාන්ති 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 කියනකොට ගෙදරටත් පොඩි ශාන්තියක් එනවා. ඒ වචනේ තියෙන මේවා ශාන්ති නොවේවා කේන්ති වගේ එකක් නේ. ඉතින් තාමත් මට කවුරු හරි ශාන්ති අයියා ශාන්ති මල්ලි කියලා කතා කළොත් මං තමයි ගමෙන් කවුරු හරි කතා කරන්නේ. අනිත් පරිසරයේ දන්නේ නෑ ඕක. ඉතින් ඒ කාලේ ස්වභාවය එහෙම තමයි. අච්චර නංගොඩ මැද්දෙත් එකක් දානවා. ඒ කාලේ යාළුවට විල්මන් කියලා නම් වැටෙන්නේ කොහොමද? නම මම ඉතින් හුල ගියන්න ඇති. අනේ ඒක පොඩ්ඩක් කියන්න. නේ බෑ බෑ. ඒක මොකද මේ අපිට අදාළ වෙන්නේ නෑනේ. ඔව්. දැන් ඇත්තටම මේ 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 ඒ නම් දැමීමේ කලාවත් සුවිශේෂයි නේද එතකොට? දැන් ජයන්ත ශ්‍රියන්ත නිශාන්ත අපේ කාලේ නේද? මම හිතන්නේ ඔයා මට වැඩි මල්ලි. අපේ කාලේදී වැටිච්ච නම් ටිකක් තමයි. ඔබතුමාට ආදරය කරන මේ කෙනෙක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න දුරකථනයෙන්. ආයුබෝවන්. ඔබට තියෙන ප්‍රශ්න යොමු කරන්න පුළුවන් ශ්‍රියන්ත මහත්තයාට කතා කරන්න ඕනේ කිව්වේ. ආයුබෝවන්. ඔබට ශ්‍රියන්ත මහත්තයාට නේද කතා කරන්න ඕනේ කිව්වේ? ඔව්. ඔව්. කද? නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ පොඩි ඔය කතා කරපු එකනට මම වැරදිලා කලින් දවසේ බර්ත්ඩේ විශ් කළා. වැරදිලා බර්ත්ඩේ එක කිව්වලු ඊට කලින් දවසේ. ඔය කතා කරන එකනට. උදේ පාන්දර කොහෙද ගියේ? මම ගියා ගල්ගමුව මීගලෑවේ විහාරයක් කියනවා අප්‍රකට ධාතුන් වහන්සේලා සෑහෙන වැඩ ඉන්න. ඉතින් මම එතන වන්දනා කරන්න ගියා. නෑ ඊයේ ඇත්තටම මම පිටත් වුණා ධාරානිපාත වර්ෂාව නිසා නැවත ගෙදර එන්න උනා. දැන් අද පාන්දර වාහි ගියා. මම හිතන්නේ ගල්ගම මේ ගලෑව ඒ පැත්ත බොහොම සුවිශේෂ පෞරාණික වටිනාකම් තියෙන ප්‍රදේශ. අපිත් එක්ක කතා කරා අය මේ භාවනා යෝගී කටයුතු වල නිරත වෙන ආගම දහමට බොහොම ලැබි. එහෙම බිරිඳක් ලැබීම මිනිස්සේ පෙර සංසාරේ ඉඳලා කරන පින්. ඔන්නියුනේම ගියාත්මේ කොයි පන්සලටද ගියේ කියලා අහන්න හිතනවා. නෑ ඒක බොහොමත් දැන් තවම ඉන්නවද අපිත් එක්ක? සුබ උපන්දිනයක් ඒවා දීර්ඝායුෂ ලැබේවා. පරිස්සමෙන් එන්න ගෙදරනේ. ඔව්. නෑ මං හිතන්නේ ඇය බොහොම ධාර්මික කාන්තාවක්. මොකද නිරන්තරයෙන්ම ආගමික වැඩ කටයුතුත් එක්ක තමයි යෙදෙන්නේ. සාමාන්‍යයෙන් දැන් එහෙම යෙදෙන නිසාමත්ම සමහරක් චරිත නිරූපණ කලාවේදී දැන් ඔබගේ මහරජ ගැමුණු චිත්‍රපටියේ
විහාර මහදේවියගේ දැවැන්ත චරිතයක් හම්බුණා. ඒකට මම දැන සම්මානයට පවා පාත්‍ර වුණාය. ඔය මහරජගමනුට මේ 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 සම්බන්ධ කතී බිසව හිටපු පැත්තට තමයි ඔය ගිහින් තියෙන්නේ පොඩ්ඩක් එහෙම සම්බන්ධ පැත්තකට ගිහින් තියෙන්නේ. ඔව්. මිගලෑව කියන්නේ බණ්ඩාරපුරේට කිට්ටුයි. ඒ කිට්ටුව ආසන්නේ ගණංගමුව ඒ ප්‍රදේශ. ඒක නිසාම දැන් අර අර මේ මේ ඇය ඔබ කිව්වා වගේම ඇයවන් බිරිඳක් ලැබීමම ඔහු නිවුනේම වෙයි. සූරසේන නිවුනා. නිවුනා. විල්මන් බේරුණා. ඒ කියන්නේ විල්මන්ගේ කතාව එන්නේ මගේ අරුණා. අර සින්දුවක් තියෙනවා ඔබේ චිත්‍රපටයක සින්දුවක්ද? සුලි සුලං හමාලා මහමූද ගොඩගලා නෑනේ. නෑ නෑ. හැබැයි මේ සින්දුව සම්බන්ධයි නේද 78 මේ කුරුණෑගල ගණේ වත්ත පැත්තේ ආවි සුලි සුලකක් එක්ක ජීවිතේ වෙන පැත්තකට කැරකුණාද? ප්‍රේම සම්බන්ධයට. ඔව්. හූලි හුලන් එක්ක ප්‍රේම සම්බන්ධයක් කියන්නේ වෙන වෙනස ජීවිතේ වෙන ගන්නවා. එතනත් ප්‍රේම කරලා. ඔය අහන්නේ ඒ කියන්නේ ප්‍රේමේ දැන් මෙහෙමනේ සුලි සුලන් හැදිලා දැන් යන්න බැර වෙනවානේ. ඔව්. කොටු වෙලා දැන් මේ මොකද එහෙට නේද ගියේ සද්ද දන්න කතාව ගණේවත්තේ. ආ. දැන් මගේ නෑ. මම නොදන්න එකක් තියෙනවා අපි. හැබැයි ඔයා මාත් එක්ක ඉඳලා තමයි ගියේ අපි දෙන්න එකට. එදා මාර හැබැයි මෙහෙම දිනවා. අන්න හරි තීරණාත්මක දවසක් එදා. ඒ කියන්නේ 78 නොවැම්බර් අපිට වෙන වැඩක් නැහැනේ. ඔව්. ඉතින් ඔය කවුරුහරි කතා කරොත් ඔය ඕන වැඩට යනවා. මේ මේ මගේ මිත්‍රයෙක් කියන වසන්ත ප්‍රදේවාකර කියලා. වසන්ත කිව්වා මචං මේ නාට්‍ය පුරුදු කරන්න එනවාද? බ්‍රදවා කරන්න පුළුවන් මේ ස්කෝලේක. ඒ ස්කෝලේ මේ ගණේවත්ත ස්කෝලේ කුරුණෑගල. අපේ නිෂ්පාදකතුමාගේ ගම්පලාත. එහෙමද? රසිකගේ. හැබැයිද? ඉතින් මේ ඔය ඔය පාසලේ මේ මේ ඒගොල්ලන්ට මේ නාට්‍යකරුවෙක් ඕන කරලා පාසලද ඈ SBH රජ ජාතික පාසල මම ඒක නම ගණේවත්ත මහවිද්‍යාලය මට මතකද හරිද ඉතින් ඒදා මේ දෙන්නේ කමිස්කෝල් නම් හැබැයි අර්ග තමයි ඔව් ගණේවත්ත මේ නගරේ දිනේ ලොකු ලොකු ස්කෝලේ ගණේ මන් දන්නේ තව දිනද කියලා මේ දැන් මේ සියන්ත මට කියලා තිබ්බා එයත් එක්ක යන් කියලා නාට්‍යයක රඟපාන්න කොහෙද මේ කොදර අර කවුදර අර පොල්ගහවල මේ එතකොට ඔයා ඉස්කෝලේ යන්නේ නැහැ. මතකයි මට ගෝමාරි මේ මොකද්ද නාට්‍යයක් ඒ නාට්‍ය පුහුණු වීම කරලා ඒ ඒ ඒ ගමේ පෙන්නන්නේ කොහෙද වන්දන එකක්. ඔය අම්බරමෙත කොහෙද වන්දන? අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ වෙන්නේ. ඔව්. එදා මෙයා ගෝ එයන් කියලා. වසන්ත මරදියාකර කිව්ව ගණිවත් යන් කියලා. මම දෙකටම ආගේ වුණා දැන්. ඔබ එහෙම තමයි දික. බෑ කියන වචනේ නේද? ඔව් නෑනේ දැන් කොහොම හරි සයන්තලා ගෙදර තමයි එන්නේ. එතකොට දැන් මම වසන්ත අමරදිවාකර බලන් ඉන්නවා ස්ටේෂන් එකේ. දැන් මම කල්පනා කරනවා සයන්තලා ගෙදර යනවාද? රාගම ස්ටේෂන් එකට යනවා වසන්ත අමරදිවාකර. නෑ දැන් මෙයාව තරහ කරගන්න ඕනේ නෑනේ අලු කරගන්න පුළුවන් නේ. ඔව් නෑ ඉතින් මෙහෙමද? ඒව ඉතින් මෙහෙමද මම නොගිය කියලා පාඩුවක් නෑ ඉතින් අපි මේ අරකටත් පාඩුවක් නෑ මම නැහැ කියලා. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තිබුණා ඒ නාට්‍ය කරුවෙක් දැන් ඒක මට මෙහෙවන්න තිබුණේ අර ළමයි ඉතින් වැඩි කැමැත්තක් ඇතර යන්න තිබුණා කොහොම හරි ඒ කාලේ ඔය දුම්රිය මොකද්ද අර කුණැලි මැත්ත යන උගේ දේවි යල් දේවි යල් දේවි යල් දේවි යල් දේවි දුම්රියේ තමයි යන්න ඕනේ දැන් මම යනකොට පරක් වෙලා ටිකක් ඒ රියද්දර ගෙවල් පැත්තට එනකොට පයින් යන්නේ මං ස්ටේෂන් එකට පරක් වෙලා ටිකක් හැබැයි අපේ තාත්තා ඇතර වැඩ ඇරලා එනවා මෙහෙම මම හිතුවා දැන් වැඩක් නැහැ ගිහිල්ලා යාල් දේවි ගිහිල්ලානේ තාත්තා කෝ කොහෙද මම මෙන්න බලන්න මම කෝ යාල් දේවි ගියාද දැන් අද කෝච්චි පරක්කුයි කිව්වා කිව්වා පස්සෙ යාත්‍රා ගෙදර යන්නේ නැතුව කෙලිම ස්ටේෂන් කෙලිම ස්ටේෂන් ගියා එහෙම ගිහිල්ලා තමයි ඔය වැඩේ ඔය කියන වැඩේ වුණේ ඔය මොකද ඔය වැඩේ කියන්නේ ඔය වැඩේ කියන්නේ අර ඒ කියන්නේ ප්‍රේමය සුලිසුලකක් ලෙසද පැමිණිය හැකි එහෙමද ඇත්තට නැත්තම් ප්‍රේමයක් තමයි මොකුත් නැහැ උඹේ යාලා ගියා ප්‍රේමයක් තමයි දෛවයේ ගෙනියන විදිහේ නේද? දැන් අපි මේ තව ෂුට්ටක් කතා කරගෙන ඉස්සරහට යනවා නම් මේ අතීතය කියලා කියන්නේ අපේ ජීවිතේ වටිනාම කාලෙනේ ශ්‍රියන්ත අයගෙත් එන්නේ එහෙමයි. මේ උන්චි කාලේ ඉඳන් නාට්‍ය වලට වේදිකාව පාසල් වේදිකාව විවෘත වෙලා තිබුණ නැති වුණාට ඔබතුමාට මේ කාලේ නළුව තමයි කියන්නේ නේ? ඔව් ඔව්. ඔව් ඒ පිළිවෙලට ඇඳපු ලස්සනට ඇඳලා ලස්සන නෑනේ මගේ පොඩි අර වෙන හැඩගීපයක් තිබ්බනේ. මොනාද මේ හැඩ ටික මම කැමතිනේ. මේ කතාව මට කියන්න දෙන්න මම කියන්නේ නෑ ඇත්තටම දැන් මේ මේ මම පොඩ්ඩක් ජැන්ඩියට අඳින්න කැමතියි ඒ කාලෙත් මම මේ පොඩි බාධා කිරීමක්
තාමත් ඩෙනිම් කලිසම ඩෙනිම් ෂර්ට් එකක් අඳිනවා නම් සූරසේනමයි මතක් වෙන්නේ. ඒ වුණත් අපිට සූරසේනට කලින් දැන් සූරසේනට කලින් මෙයා සූරසේන. ඔය ලක්ෂණ කියන්නේ ජැක්සන්. ජැක්සන් තව උගහරට දකින්නේ. කියන්නේ වෙනම ඇඳලා ඩෙනිම් ඇඳලා ජැක්සන් විමමයි එක ගමේනේ. නමුත් ජැක්සන් ගමේ. ගම ඇතුළෙත් ගමේ. මම ගම ඇතුළේ නගරේ. දැන් ජැක්සන් කියන දවසක් එයාගේ ඩයරිස් වල ලියනවලු දින සටහන් පොත්වල ඇයි මට ශ්‍රියන්ත වගේ ඉන්න බැරි? ශ්‍රියන්තලා කොයිතරම් අලංකාර ලෙස ඩෙනිම් සඳගෙන හා ඩෙනිම් ෂර්ට් ඒතර හරි වටිනවා. අපර වෙන මොකුත් නැහැ හැම ඩෙනිම්ස් තිබුණා. ඔව්. එහෙම ඇඳගෙන අපි ඉස්සරහ අර ඔය රාගම ස්ටේෂන් එකේ ඉස්සරහ කඩයක් තිබ්බා. සුනිල් කැෆේ කියලා. එතෙන්ට ඇවිල්ලා මේ මේ පම්මඩු අතේ තියාගෙන ඉන්නේ අපට. තොප්පි දාගෙන සංග්ලාස් දාගෙන පම්මල්ලි තිබ්බේ ස්ක්‍රිප්ට් එක. අම්මන්ට තමයි ස්ක්‍රිප්ට් එක තියෙන්නේ. අපේ මොකක් හරි අපි සුදර්ශන නයි අබ්ලි අබ්ලික්ද අබ්ලික් කාරි අපි මම ජයන්ත අපි දෙන්න තමයි රාගම් පැත්තින්දලා වේ තොර කමල් කොළඹින් ඕලිව පැනලා ආපුවයි. ඔව් ඕලිව පැනනා. එහෙමෙන් දැන් ඔහොම තමයි අපේ කණ්ඩායම සෙට් වෙන්නේ. ඉතින් ඒ කාලෙත් අර අර ඔය සමහරක් අය මාව ඉමිටේට් කරන මේ වර්තමානෙත් කවුරු හරි නළුවෙක් මාව ඉමිටේට් කළා මේ ළඟදී. එක් කෙනෙක් නෙමෙයි ගොඩක්. දැන් මම මේ ඇවිදින විදිය කතා කරන විදිය හරි මේක. දැන් අර ඔබ කිව්වා වගේම මේ මේ ඒ කාලෙත් පොඩි නිකන් අර ජැන්ඩියට. ඔව්. ජැන්ඩියට කියලා. එතකොට නළුවා කියලානේ කියන්නේ. ඔව්. අර යා නිකන් නළුවා වගේ නේ යන්නේ ඉන්නේ. ඒතර මේ නළුවා විදාවට අපි ප්‍රවේශ වෙලා නැහැ. නමුත් අර අර ඒ හැඩ තිබ්බා. අර ජයන්ත කිව්වා වගේ මට පළඟුමැණිකේ සූරසේන රඟපාන කොට එච්චර අමාරුුනේ නැහැ. මොකද ඒකේ ඒ ඒ හැඩ මේ ගමේ තිබිච්ච විදිහ තමයි විජේපාලයාගේ තිබ්බේ. ඒක හරි. මිනිහා සර්වක් ඇදගෙන ගමේ ඉඳලා ඇවිල්ලා හරි මේ ඉතින් ඇත්තටම ඉව හැම එකක්ම හරියට ගැලපුණා. ගැලපුණා. ඒ ගැලපිල්ල තමයි කුඩා කාලේදී දැන් ඔබගේ මොනවද තිබ බලාපොරොත්තු නළුවෙක් වෙන්න නෙමෙයි දැන් තිබ බලාපොරොත්තු ඉන්ජින් ඩ්‍රයිවර් කෙනෙක්. කෝච්චියක් කෙලවන්න. හැබැයි ඉතින් ටැග් බෝඩ් මේ මේ ප්‍රධාන රියදුරෙක්ගේ දරුවෙක් වුණා නම් ඒ මාර වටිනවා. මොකද තාත්තා ගෙනත් දෙනවා අර ලොකු ට්‍රංක පෙට්ටියක් දැති වීල් දුනු එක එක ඒවා තියෙන බම්බර කැරකිනේවා තියෙන ඒවා ගෙනත් දෙනවා. ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න ටැග් බෝඩ් ඩ්‍රයිවර් කෙනෙක්. හැබැයි ඒ දැති වීල් නට් පොඩි පොඩිව චරිත වෙනවා. ඔව් එක දරුවෙකුට පෙට්ටිය ගේනකොට මට හරිගියේ නෑ වැඩි. මම දන්න ඕක ඇතුළේ තියෙන මම මොකද කරන්න කියලා. දැන් මාව ගෙලලා දුන්නේ පොළබඩ. ඔව් සූත්‍රවල හැඩේ පොළබඩ. දැන් අත බැල මූ පොළබඩ වැඩ ක්‍රමයක් නෑ. ඕනෙක කැමති නේ අර ළමයි පොඩි ළමයි ඉතින් අර දැටි රෝද අනම්මනම් වලට ඔය ගලවන්න අය කරන්න මම කරන්නේ ඒවා තියලා මට දේව චරිත මොදියලා මම කැරක්ටර් තාත්තා බලන් දැන් දැන් ඔය මොනවද කියලා ඒව එක එක මෙහෙර මූ කරනවා ඒ කැරක්ටර්ස් මම අයගේ නාට්‍යයක් හදනවා. ඔව් නාට්‍යයක් නාට්‍යයක් මට නේද හරි මට කැරක්ටර්ස් ඒවා. එතකොට සීලවති ටීචර් වගකීම් බාර දීලා මට ඒ ඔය කාලේ වෙන්න ඕනේ මං හිතන්නේ ඒක කාලේ දා ඔකෝ වෙන්නේ අර වැස්සට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා එන වතුර ගංගාවත් කූඹි ඒකත් කිව්ව මත්ත පහට ඒක නම් මම හැමතැනම ගිහලා තියෙන්නේ අදන් කිව්ව ඔය අක්කම ගිහින්ද ගොඩක් සරයි. ඒක නේද මම ඉස්කෝලේ ආවම දැන් මම ළමයි ඒ කාලේ සිරිත් තිබුණේ සයන්ත දන්නවනේ කොලෝ ජිල් බෝල් ගහනවා. ඔව් නැත්තම් පරයු ගහනවා පරයු ඒත් ඒක දැන් සරුංගලාරේ නෑ මම කිසි දෙයක් කරන්නේ නෑ. මම කරන්නේ ගලේ පොට්ටේ තිබ්බා කෑවා හරි නැතා හරි අර වත්ත පහට ගිහිල්ලා අර කලින් දහසේ වැහැර තිබ්බනම් තා වඩා හොඳයි අර වතුර පාරවල් එහෙම දිනන පොඩ්ඩක් චූටි ගලා යන ඒව මට හෙන ගංගාවල් අර පොඩි පඳුරු මට සාල ගස් ගස් වේයෝ කූඹි තමයි මගේ සේනාවන්නේ. පිස්සු ඒ කාලේ තිබිලා තියෙනවා තදට පන්දායි නම් ඒක ඉමජිනේෂන් ස්වරූප. ඉතින් ඒක තමයි මගේ ලෝකය හරි ක්ෂුද්‍ර ලෝකයකින් මේ මම ජීවත් වුණේ හරිම ක්ෂුද්‍ර ලෝකයක. ඒවා මට දැනුණා ඒවා තිබිච්ච දේවල්. ඉතින් ගෙදර ඇතුළේ තියෙනවා පෙට්ටිය ඒ කැරක්ටර් මම නන්දාලා දිනේ වට මම දන්නවා ඒ දව නංගිල මල්ලට සෙල්ලම් කරන්න දෙන්නේ මේ
මගේ චරිතනේ ඒවා. ඔව් ඔව් ඔව්. චරිත චරිතයක් නැතුනොත්. චරිත නැතුනොත් බලගෙන ඉන්නේ. තාත්තා පෙට්ටේ ගෙනඳුනේ ඉංජිනේරුවෙක් කරන්න. ඔ කරන්නයි. හරි 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 කියමුද? බලන්නනේ මේ පුංචි කාලේදී ගමන් මග කියන දේවල් කොහොමද සකසන්නේ කියලා. පුංචි කාලේ ශ්‍රියන්තයට නළුවා කියලා කියනවා. හැබැයි ඒකත් දන්නේම නැතුව නළුවෙක් බවට පත් වෙනවා ඒ කැමැතත් එක. එතුමත් පුංචි කාලේ ඉඳන්ම මේ ලැබෙන සෙල්ලම් බඩු වලින්ම අධ්‍යක්ෂකවරයෙක් වෙන්න සීන දකින්න. හැබැයි කොහමද මේ විදිහටම වෙලා තියෙනවා. මේ 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 ගෑන්තත් නළුවා. ඔව් නළුවා. මගේ අපි එක්ක රඟපාපු නාට්‍යයක අභිව අභිබව ඔහු හොඳම නළුවා වෙනවා. මගේ මල්ලිගේ නාට්‍ය. ඔව්. මල්ලි වැටුණේ එක කියවර කතාවක් තියෙනවා මල්ලිගේ නාට්‍ය වල ප්‍රධාන නළුව මම යා නෙමෙයි මම ඔව් පොර අජිත් බෙන්ඩස් නාට්‍ය වල මගේ මල්ලි අජිත් බෙන්ඩස් තාත්තා ස්නාට් එක මේ යා කෙටි නාට්‍ය ඒ කාලේ හරි ජනප්‍රිය කෙටි නාට්‍ය ඔව් පිටපත් ඔව් පිටපත හොඳයි මට තමයි දෙන්නේ පළවෙනිම ප්‍රධාන ජනිතය ඔව් ඉතින් මට අපි සම්මත සම්මුණා ඔබට හම්බුණා හොඳම නළුවා මම කුසලතා අපිට කුසලතා ජයන්ත නැතර වෙයි චරිතේ අහසින් ගියේ ඉබ්බා ඉබ්බාගේ චරිතය රඟපෑවේ උටට නික වෙන මේ 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 ජයන්ත හොඳටම කළා ඒක අපි තමයි කොක්කු කොක්කුන්ට කුසලතා ඉබ්බා හොඳම නළුවා එතකොට නළුවා කියලා ජයන්තරත් කියන්න පුළුවන් ඔව් අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් නළුවෙක් වෙන්න පාන්දර අම්මත් එක්ක ඇස්සලා ශාරද එන්ටර්ප්‍රයිස් එකට ඇවිල්ලා නේද උදේ 6ට හවස 6 වෙනකම් ඔය ඒ ඒ මිට කලින් ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ හරි ආසයි තින් රඟපාන්න මේ මේ පත්තර වල තියෙන මතය වරන්ත කියලා දෙනවා මේ මේ දැන්නින් දාපුවාම මේ නලු ළමා නලු නිලිය ඕනේ කියලා. ඔය ගොළු හදවත මොකද? නෑ 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 ගොළු නෙමෙයි සසරක පැතුම්. සසරක පැතුම්. 1980 ද කොයි? 80 ඒකත් මරු වැඩක් තියෙන දැන් ඔයාට කිව්වට මම කවදාවත් බැලුවේ නැහැ කියලා. ඔව්. ඒ චිත්‍රපට වල වන්න හම්බුනේ නැහැ කියලා. දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරලා තව ආයතන මේ මැද්දේදී ඒක විකාශය කරනවා. තියෙනවද? ඒ ඒ ඒ මැද්දේදී ඒ වැඩසටහනේදී ඔබ ඔය කියන ඒ කොටස විකාශය කරනවා විකාශය කරන්නේ පන්ති කාමරයක දර්ශනයක් තියෙන අජිත් ජිනදාසත් එක්ක ඔව් 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 ඒ ඒ ඒ ආයතනේ මොනවාරි ඉල්ලන එකක් නේද තියෙන ඩයලොග් තේ තේ කියලා දෙන්නේ කියලා මේ ආ ඔව් ඔව් එතනින් ගෑනුලමෙක් ගස්සන් යනවා ඊට පස්සේ එහෙමද මොකද මේ මේ කොහොමද මම දැක්කේ ප්‍රෝග්‍රෑම් එකේදී මේ චිත්‍රපටිය බලලා තිබ්බල්ලා නැහැ මම මොකද චිත්‍රපටිය එන කාලේ නේද අර පිස්සු හරිම වෙලා චිත්‍රපටිය බලන්න උනන්දුවක් තිබුණේ නැහැ ඒ කියන්නේ සමහර ඒවා ඔහුගෙන් ගලව ගන්න ටික කාලයක් යනවා. දැන් මොන්ටිසෝරි යද්දි මර්ල් ටීචර්ගේ අර ටිට්ට ගලව ගන්න බැතුව කාලයක් යනවා. ඊට පස්සේ අර මර්ල් ටීචර්ගේ මේ ඇතිලිවල තියෙන රසවත් බොර බොර ටික තියෙන්නේ. යබොර යබොර කන්න දෙනවා. ඒක කන්න ආසාවට ටිට්ට ගලවනවා. ඔව්. ඒ මොන්ටිසෝරි. ඔව්. මේ ශ්‍රේන්තය අපි කතා කරමු ඔබේ දැන් නළුවෙක් විදිහට ආපු ගමන් මාකටත් එක්කම ඔබට වැඩිපුරම ආසාව තියෙන ගුරුවරයෙක් වෙන්න. ගුරුවරයෙක් විදිහට 1979 ජූලි මාස 7 වෙනිදා තමයි ඔන්න ඔබට ගුරු පුෘති හම්බ වෙන්නේ. වසර 32ක් ගුරු පුෘතියත් එක්ක නියැලේ ඉන්න. හරි බාර්දුර කාර්යයක් නේ එක පැත්තකින්. රංගන ශිල්පියෙක් පැත්තෙන් ගුරුවරයෙක් කොහොමද මේව සම්බරව කරගෙන ගියේ? මේක අමුතුම කතාවක්. මම හරි කැමති මහර්ගා හරිනේ. ඔව්. මේ මේ කාලය කල්මනාකරණය කරන්නට. මොකද ඒක පොඩි කාලේ ඉඳලම පුරුදු පුහුණු වෙච්ච විදිහක්. මොකද මගේ මවුත් ගුරුතුමියක්. ඒ නිසාම ඇය දැන් ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ කාලසටහනක් තිබ්බා. මේ වෙලාවට ඇඟපත සූර ගන්න ඕනේ, මේ වෙලාවට කන්න ඕනේ, මේ වෙලාවට සෙල්ලම් කරන්න ඕනේ, මේ වෙලාවට පාඩම් කරන්න ඕනේ, මේ වෙලාවට ගුවන් විදුලි අහන්න ඕනේ. එහෙම සහ යාඥා කිරීමට වෙන වෙලාවට යාඥා කිරීමට වෙලාවක් ඊට පස්සේ නිදා ගන්න ඕන වෙලාවක් තියෙනවා. තියෙනවා. මේ 9ට නිදා ගන්න ඕනේ 8ට. අපි අහනවා ග්‍රැන්ඩ් අර මේ ගුවන් විදුලි රංගපාඩට. හරි ලස්සනයි. දැන් අපේ අපේ අපි මේ 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 දියුණු කරගත්තු විදිය මනසේ පොඩි කලින් කරමු. මුවන් පැලස්ස. විනෝද සමය. ඔය ටික අහන්න ලැබෙනවා අපිට. ඉතින් ඒ ඒ වෙලාව වෙනතුරු හරි සතුටින් ඉන්නේ. සමරකාණ ගුවන් විදුලි රංගපාඩට නාලා බය වෙලා බුදියන්නේ. අපේ ජේජ්ජාවර්ධන මහත්තයලා හැම වෙලාවෙම අර කරුණාරත්න අමරසිංහ මහත්තයලා. මොකද ඒ මහා බර හඬවල්. ආ ඒව අරගෙන දැන් ඒ ඉමේජිනේෂන්ස් ටික ඔළුවේ තවමත් මට මතකයි ඒව ටික. ඒ ඒවත් එක තමයි නින්දට යන්නේ. දැන් උදේට නැගිටින්නෙත් ඒවත් එක. එතකොට මේ කාලසටහනකට පුරුදු වුණා. ඒක නිසාම මගේ ගුරු භූමිකාවයි නළු භූමිකාවයි දෙකම එක එක හැඩයක කලමනාකරණය කරගෙන යන්නට මට පුළුවන්කම ලැබුණා. සමහරක් දවස්වලට දැන් නරක නරකමත් නෙමෙයි ඒව ඉතින් පොඩි අහිංසක දේවල්. දැන් මම රාජගිරි ඉස්කෝලේ ගියනවා සිරිහද කියලා ඉස්කෝලේ තුනයි අවුරුදු 33යි සිරිහද විද්‍යාලේ පාර අද්දරම
මට කාර් එකක් තිබුණා. මම කාර් එකේ ඉස්කෝලේට එන්නේ. ඇවිල්ලා කාර් එක නවත්තපුවාම සර් ඉන්නවා කියලා ආයෙ දන්නවා. කොහොමත් ගිහිල්ලා නැහෙනි. අඹ ගහක් යට කාර් එක නවත්තනවා. නවත්තලා ෂූටින් වෑන් එකට ගියපුවා 9:00 කාලට විතර දුගේට්ටුව ගාවට එන්නේ. මම හොඳ නැහැ. කියන්නත් හොඳ නැහැ. අයියෝ මෙව්වා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. මේ ඔක්කොම බැලන්ස් කරන්න ඔය ආපු ප්‍රශ්නේ කෙරුවලා. ඊට පස්සේ ළමයිට ඩඩඩක් ගල පන්ති ඔක්කොන්නම වැඩ ටිකක් දීගෙන යනවා. දීගෙන ගිහිල්ලා හිමීට ගිහිල්ලා වෑන් එකට නැගිරෝ. කාර් එක තියෙනවා. නැගලා ගිහිල්ලා ෂූටින් එක ගාලා හැබැයි එකට ෂූටින් එක නවත්තන්න කියනවා මම කොහොමාරි. එකට නවත්තලා එකයි කාලේ වෙනට ස්කෝල්ට එනවා එක මහත් ඉස්සෙල්ලා. ඇවිල්ලා ආයෙ පන්ති එක උගන්වනවා. එහි කියනකොට ඔන්න යෝවද තම්පව කියන පටන් ගන්නවා. කන්නකොට වෑන් එක ආයෙ තියෙනවා. කාර් එක නිසා ගොඩ ගියා. ඒක දැක්කම මම ඉන්නවයි කියලා තමයි විශ්වාස කරන්නේ. නැත්තම් මම ඒකත් එක්ක ඩිලීට් කරනවා. එහෙම අමාරු කාලයක් තමයි ඇත්තටම අවසන් කරගෙන ආවේ. නමුත් පළවෙනි පඩිය ගැනත් කතා කරන්න ඕනේ. මේ පළවෙනි පඩිය ගන්න විරාමයට ගිහිල්ලා. හරි. විරාමයට ගිහිල්ලා ඇවිල්ලා පළවෙනි පඩිය ගැන කතා කරමු. පඩිය දෙන්න අපිට. පඩියට කරපු දේ ගැනත් කියන්න එපා. ඒක නිසා. කෙටි විරාමයක් ගත්තේ ටක් ගාලා ආව මොකද කතා කරන්නේ මේ තරම්ම රසවත් දේවල් තියෙන හින්දා ඉතින් අද දවසේ අපිත් එක්ක මම අහන්න මේ අර පඩියට මොකද කරේ කියලා මේ මොකද නේද පඩිය රුපියල් 365යි මුලින්ම හම්බෙන පඩිය 365යි 750යි සත 50 මතක නැති වුණා ඒ කාලේ ලොකු ආන පට්පත් ගාලා සම්පින්න එක හම්බෙන 300 ඕ මට මතකයි පළවෙනි පඩිය ඒක ඔව් පළවෙනි පඩිය 1979 ජූලි මාසේ පඩිය ජූලි මාසේ 7 වෙනිදානේ ජූලි 7යි. ඔව් ජූලි 7 ගියේ. ජූලි මාසේ 7 වෙනිදා පටන් ගත්තා ඔය පඩිය 25 වෙනිදා හම්බුණා. දවස් 5ක පඩිය කපලා. ඇත්තටම මේක ලොකු මුදලක් ඒ කාලේ හැටියට. ඊට පස්සේ මට මතකයි මම අම්මට සාරියක් ගත්තා ඒක. හරි බලන්න ඒක නංගිට නංගි කෙනෙක් ඉන්නවා මගේ නංගිට ගවුන් රෙද්දක් ගත්තා. තාත්තට බ්ලබ්ලස්. ආ හරි හරි. ඔව්. වෙන භාෂාවකින් කියන්නේ ඔව් ඇත්ත ඒක මට තේරුණා ඉස්කෝලේ බ්ලාස් ක්ලෝබ් ගත්තා එකක් ගත්තා මට මංගව තිනවා අර පීජි මාටින්ස් වලගේ අර බෑග් එකක් අර අර ඔව් ඉතින් කුඩේකුත් හොඳටම ඇනලයිස් කරනවා අපි වසන්ත විට්ටච්චි මහත්තයා පටි සෙරප්පු දෙකක් දාලා ඒ කියන්නේ අර සම්ප්‍රදායි ගුරුවරයා කුඩයක් කරන් ඒක කරා පැනමඩ කඩිති තියෙනවා පැනමඩ කඩිති දියතා උළු ওই මැද්දේ ඉතින් ඒ දවස ඇත්තටම මම හරි මහා දවැන්ත දවසක් මට ඒ කියන්නේ මගේ ජීවිතේ දැන් යම්සි මුදලක් හම්බ කරපු දවස නාට්‍යවලුන් හම්බලා තියෙන රුපියල් 20යි 30යි ඉස්සර අපි පේමන්ට් එක පොඩි ගණන් ඊට ටිකක් ලොකු ගාණක් ඒක අරගෙන ඇවිල්ලා රුපියල් 100ක්ද 75ක්ද ඉතුරුත් කළා හැමෝටම තෑගි අරන් තෑගිත් අරගෙන එහෙම ඉතුරු පුතුරු කරන්න තිබුණා. එතකොට මේ සමාජයේ මේ තරම් ආකුල ව්‍යාකුල වෙලා තිබුණ නැහැ. මේ වගේ අර්බුද නැහැ. ෆෝන් බිල් නැහැ. බිල් නැහැ. කොරෝනා නැහැ. මුකුත් නැහැ. බොහොම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තමයි ඒ කාලේ තිබ්බේ. අම්මා තාත්තා දෙන්නම රජයේ රැකියාවන් කරපු ඉන්න අම්මගේ තාත්තා දෙන්නගේම කැමැති රජයේ රැකියාවක් කිරීම. ඔව්. මව්ගේ තිබුණා ඇත්තටම අම්මව ගුරුතුමියක් නිසා කවුරු හරි පාසලේ ගුරුවරයෙක් වෙන්න ඕනේ කියලා පවුලේ. අම්මනිතරම ගේන එකක් තමයි මේක රස්සාවක් මේක සර්විස් එක සේවයක් ඒක නිසා මේ සර්විස් එක කරන්න කියන එක. ඇත්තට මේකත් එක්ක ඉතින් මට විනය සහ ශික්ෂණය කියන කාරණාව ලැබුණා බොහොම හොඳට. ඒක මගේ කලා භාවිතාවටත් ගෙනියන්න අවස්ථාව වුණා. අනේ මම හරි කැමති අර පත්පත් ගාල සම්පින්නගෙන ඒ පොඩි කොටස මතකද? පත්පත් සූරසේනටනේ ඒ පළගුණ අවුරුදු කීයක්ද? පළගුණෝනේ මම මෑව ගන්නවා. හරි හරි. පළගුණෝනේ මොකද කියන්නේ නිකන් පට්පට් ගාලා සම්තින්නයක් හොයාගමුද? ඔයාගේ වෙස් මුහුණ ටික මට දෙන්න. ෆ්‍රිජ් එකක් තියාගෙන ෆෑන් එකක් අරකොල නිකන් ලස්සනට ජපාන් එකේ මේ ඉන්න පුළුවන්. නාන කොටනේ ඔයාගේ බියුටි එක පොනේ. මොකද මැනිකේ නානවා. අනන්න මැනිකාමි ගුරුන්නාන්සිනවා. රෝණ වැද්දගේ වාන්තියක් මැනිකේ අත්තනායක. පුදුම කාලයන්නේ පාර බහැල යන්න බෑ නේද ඒක ඒ හැමෝගෙම පළවෙනි ටෙලි නාට්‍ය සෝමවීර සේනානායක මහත්තයාගේ පළවෙනි පිටපත
ධම්මජාවගර මහත්තයාගේ පළවෙනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. අපි හැමෝගෙම පළවෙනි රංගන තිඹිරිගේ. මම හිතන්නේ ඉතින් පටන් ගත්ත තැන හොඳයි බොහොම. ඒ නිසාම තවමත් ඉතින් නොදැවි ශිස්ත්‍රය තුළ ඉන්න. දැන් මේ නිර්මාණකරණයට යොමු වෙලා ඊට පස්සේ ගොඩක් දේවල් කරගෙන කරගෙන යනවා. කතා තියෙනවා කියනවනම් දවස් ගණන් කියන්න පුළුවන්. මහේන්ද්‍ර පෙරේරා කාර් ගෙන ආවා. ඒ ගොඩක් ඒවා තියෙනවා. ඒක කතා කරන්න වෙලාව නෙවෙයි. හැබැයි එකකට එකක් සම්බන්ධ, එකක් පස්සේ එකක් ගමන් කරන දෙයට මිනිස්සු ජීවිතය කියලා කියනවා. එකකට එකක් සම්බන්ධ නැති මෙන්න මේකයි කියලා කියන බැරි දෙයකට මිනිස්සු ආදරේ කියලා කියනවා. මිනිස්සුන්ගේ මේ කතා මේවා මිනිස්සුත් එක්ක මැරිලා යන්න දෙන්න. මේවා මේ චිත්‍රපටික නාම මේ අපේ කතාව කිව්වා වගේ නේ කියලා නොදන්න කෙනකින් ඇමතුමක් එනවා නේද? නෑ එහෙම ඇමතුම් ගණනාවක් තිබුණා. ඔබ ඔය කියන්නේ සමල සම්දවණිය කරපු දවස්වල, يعني මේ ප්‍රදර්ශය වෙන කාලේ සහිත පසුවත් මේ මේ මමත් හිතුවේ නෑ සමහරුන්ට ඒක එතරම්ම තදීට මේ يعني ගාක්ම ගැඹුරටම මේ වැදිලා තිබුණා තමයි. දැන් අර ඔබ කියනවා වගේ අර එක කාන්තාවක් එතුමිය මට කතා කරලා ඉස්සලම බැන්න හොඳරෝ මේ ආ කිව්වේ මේ මෙහෙම මේවා හිතේ තියන් ඉන්නවා මිසක් මේවා මේවා චිත්‍රපටයක් හදනවාද? මම ඉතින් ඒක මට හිතාගන්න බැරුව බලහිනුට එතුමියට ඇඬුණා ඒ කතාව කියද්දි. මම දැනගත්තා මේ එයා බොහොම මේ එයාට මේ චිත්‍රපටේ නරඹ ඇතුළු සහකම්පණය නිසා තමයි මේ එයා කතා කරන්නේ. ඉතින් හුඟක්ම ප්‍රසිද්ධ අය ලංකාවේ. මම කියන්න ඕනේ හුඟක් ප්‍රසිද්ධ අය උනත් මට පෞද්ගලිකව කතා කරලා කියලා තියෙනවා මේ හරියට දැනුණ මේක මේ ඒකම කරනවා ආයෙත් ගරසර්පවල. ඔව් සංගීතා වීරරත්න ඒ අවසාන රංගනයේට ජවනිකාවට ඇවිල්ලා ඔව් ඒ තප්පර කීපය කරකෝල අතාරින ඔබ වෙන තැනකට. ඔව් ඒක ඔබ අහන්නේ හොඳ වැදගත් දෙයක් මම කියන්න ඕනේ මේ ඔබ දන්නවද මේ මගේ දැන් මට කියන්න බෑ මගේ නිර්මාණයක වෙච්ච දෙයක් නිසා ඒක රඟපෑම කියන විෂය ගත්තාම ඔය කමල්සා සංගීත කරපු කොටස ඒක ජවනිකාවයි තියෙන්නේ. ඒක ඔබ දන්නවද මගේ රූපණ පන්තිවල උගන්වනවා මං ඒකේ ආදර්ශයක් විදියට. අර ඒ කාලේ මයර්ර ඇවිල්ලා උගන්වපුවා නේද? ඔව් නෑ ඒ ඒවෙන් ආපු දේවල් හිට තමයි අපි තව දියුණු කරගෙන ඇවිල්ලා අපි උගන්වද අපි දැන් උගන්වනවානේ. එතකොට මේ ඊටාම පරමාදර්ශී රූපණ මේ අවස්ථාවක් එක මේ රූපණ පිළිබඳ ලංකාවේ දෙන්න බලන්න. මම කියන්නේ මගේ චිත්‍රපට නිසා මම ගඩේ කියන්නේ කැමති නෑ. හොඳ සනිදර්ශනයක් ඒක. ඒ කමලන්ද රාජ්චි සහ සංගීත විරත්න ඒ ඇති වෙච්ච දැක් බලන්න ඒ චිත්‍රපටේ බොහෝ දෙනා කතා කරන කොටසත් ඒකම තමයි. අනිවාර්යෙන්. ගෙදර ගිහිල්ලත් පේනවා ඊට පස්සේ හැම දෙයක් පේනේ එක දෙයක් වගේ අපිටත් පේන්න ගන්නවා. හැබැයි ආට් ඇන්ඩ් ලයිෆ් කියන කාරණාව ලේසියෙන් ඉගෙන ගන්න බෑ. දැන් ඔය 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 සිද්ධාන්තයම ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවකුත් ඇවිල්ලා තියෙනවා නාඩ ආයතනයේ හරහායි ප්‍රධානියා බවට ඔබතුමා පත්වීමත් එක්ක. අපි ඒ ගැනත් කියමු. මේ අර වගේ ශිල්පීන් වෙන්න ඔබ වැනි ශිල්පීන් වෙන්න මේ වගේ නිර්මාණ හදන්න ජීවිතේ කියලා දෙනවා. මේවා ලේසියෙන් කියලා දෙන්න බෑ. ඔව් දැන් වෙන්නේ අසංක. දැන් මොකද මම බසහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපතිවරයා හැටියට වැඩ කරන්නේ. එතකොට දැන් අපි ඉගෙන ගත්ත ජයන්ත පටන් ගත්ත තැන හරි හොඳයි. කියන්නේ අපි ඉගෙන ගත්ත හැඩයක් තියෙනවනේ මේක. දැන් මේක ඇකඩමික් අධ්‍යාපනිකයි කියන කාරණාව තුළ අපි බොහොම තදින් එල්බගෙන ඉන්නවා. ඒක ඇත්ත සත්‍යයත් ඒකම තමයි. ලෝකේ එහෙම මේ රූපණ කලාව ඇකඩ අධ්‍යාපනිකයි. මේක හැදෑරිය යුතුයි. මම ගිහිල්ලා මගේ ඔබ මතක් කරපේකෝ නැහැ අපේ ගුරුතුමා ડોક્ટર නෝබර්ට් ජෑන් මයර්. ඔහු ජර්මන් ජාතිකේ. නමුත් අපිට පියෙක් වගේ බොහෝ දේ කියලා දුන්නා. එතුමාගෙන් මං ගිහිල්ලා ඇහුවා සර් හොඳ නළුවෙක් වෙන්න මොනවද කරන්න ඕනේ කියලා. මම එයා කිව්වා හොඳ නළුවෙක් වෙන්න ඉස්සෙල්ලා හොඳ මිනිහෙක් වයක්. හොඳ මිනිහෙක් වුණත් හොඳ නළුවෙක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ මේ ආර්ට් එක වෙනමයි ලයිෆ් එක වෙනමයි කියලා ගන්න මේ දෙක එකට තියෙන. එකට යන්න ඕනේ. ඒක නිසා තමයි ආර්ට් ඇන්ඩ් ලයිෆ් කියලා වැඩසටහනකට අපි ප්‍රවිෂ්ට වෙන්නේ. ඒක බොහොම සුන්දර අත්දැකීමක් වෙයි. අපේ ඩයබ්‍රයන්ට අපි ආරාධනා කරනවා එන්න අපිත් සමග එකතු වෙන්න. මම හිතන්නේ සුවිශේෂී ලංකාවේ හොඳම ආචාර්ය මණ්ඩලය. ආයේ එකතු කරන්න බැරි ආචාර්ය පොත්තිකුණා මතකද බස් වලට නැගලා. මේකේ තියෙනවා කොළඹ තියෙන සීළු රෝහල්, මේකේ තියෙනවා කොළඹ තියෙන සීළු පාසල්, සීළු අමාත්‍යංශ කියලා පොත්තිකුණන්නේ පොත් ගැන කියලා බස් වලට නැගලා. මම ඒ වගේ කියන්න මේකේ ඉන්න කට්ටිය. හරියටම හරි. ජයන්ත චන්සිරි මහත්මයා, ජැක්සන් ඇන්තනී මහත්මයා, කමල් අද්දරාරච්චි මහත්මයා, මහේන්ද්‍ර පෙරේරා, ජයලාල් රෝහණ, ඇන්තනි සුරේන්ද්‍ර, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය සේන නානායක්කාර, ආචාර්ය නුවන් නයනජිත් කුමාර් සමග
ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා. මේක මම මහර්ගට කිව්වම කිව්වා මේ අකුරු එයාට තමයි කියවන්න පුළුවන් කියලා මට දුන්නා. ඒ මහර්ග වූ අවස්ථාව අමතන්න සඳුන්ගේ දුරකථන අංකය සඳහන් කරන 0744055698 කසුන්ට කතා කරන්න පුළුවන් 0741239750 හස්මින් 0741906669 කාර්යාලය 0112081500 0112081500 එහෙම නැත්නම් 0112081512 0112081500 හරි ඉතින් ඔන්න ඒ වගේ රමණීය අවස්ථාවක් ඔබට උදා කරලා තියෙන තමයි දැන් අලුත් પરම්පරාවට නිතරම ඔබ අත දෙන කෙනෙක් ශ්‍රේන්ත පෙරේර මහත්මයා මම හිතේ ශ්‍රේන්ත මෙන්ඩිස් මහත්මයා මම කැමති කතා කරන්න මොකද හැම මොහොතකම වගේම ඔබතුමන්ගෙන් අලුත් දේවල් ඉගෙන ගන්න අලුත් પરම්පරාව බලාගෙන ඔබ වැඩ කරන්නේ බොහෝ වෙලාවට අලුත් પરම්පරාවත් එක්ක මොකද හිතෙන්නේ මේ රංගන ශිල්පීන් විදිහට ඉදිරියට එන අපේ කණ්ඩායමට හැම කෙනාම වගේ දෝෂාරෝපණයක් තමයි එල්ල කරන්නේ හැබැයි ඔබතුමා එහෙම දකින්නේ නැහැ හැම වෙලෙම සුබවාදීව දකිනවා මොකද දෙන්නකින් පණිවිඩේ නෑ අතරම මාර්ග දැන් මොකද අපේ මේ પરම්පරාවන් ගණනාවක්නේ අපි මේ පසු කරගෙන ඉන්නේ. ඒක නිසා දැන් මගේ රංගන දිවියට වසර 40යි. එතකොට මේ වසර 40ක් පුරාවට චරිත මහා දවැන්ත ප්‍රමාණයක් මම නිරූපණය කළා මාධ්‍ය ත්‍රිත්වයේම සම්මා. ඒ මාධ්‍ය ත්‍රිත්වයේම වැඩ කටයුතු කරන්නට ජයන්තගෙනුත් අවස්ථාව ලැබුණා. ඔව් වේදිකා නාට්‍යකරුවෙක්, තෙලි නාට්‍යකරුවෙක්, චිත්‍රපටකරුවෙක්. මේ ත්‍රිත්වයේම නිරූපණය කරන නළු නිළිය බොහොම අඩුවෙන් ලංකාවේ ඉන්නේ. තුඩම අපි බොහොම පරිස්සමෙන් භාවිතා කරපු අය. දැන් ඊළඟ පරම්පරාවට සමහර වෙන මේ ගුරුහරුකම් නොලැබී යාමේ ප්‍රමණතාවයකුත් තියෙනවනේ. මොකද දැන් අර ජනප්‍රිය ලක්ෂණ ප්‍රකට කරන ආයතන හැඩතල වැඩසටහන් බොහොමයක් තියෙනවා. අපි කියන්නේ මේ අපිත් එක්ක ගනුදෙනු කරන්න. ඒක නිසාම තමයි ඔබ කීප එක හරියට හරි මම ওই පරම්පරාව හැම එකෙම වැඩ කරනවා. ඒ හැම પરම්පරාවකම දරුවොත් එක්කත් වැඩ කරනවා. නමුත් ඔවුන් බොහොම ගෞරවාන්විත ලෙස මගේ කියන දේවල් පිළිගන්නවා. අපි කියන්නේ එන්න ඉගෙන ගමු මේක. මේක මේ 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 ජීවිතේ ඉගෙන ගන්න. ජීවිතේ ඉගෙන ගන්නකොට රඟපෑම අන්තිම ලේසි. ඉස්සෙල්ලා ජීවිතේ ඉගෙන ගමු. ඒක තමයි ආර්ට් ඇන්ඩ් ලයිෆ් කියලා අපි මේ පටන් ගන්න හදන්නේ. මම හිතන්නේ මට වැඩිය හොඳට ජයන්තේක නිරූපණය කරනවා. මොකද ජයන්ත ඉතා හොඳ අපේ ගුරුවරයෙක්. අපෙත් ගුරුවරයා වූ ඒ කියන්නේ අපේ પરම්පරාවේ අපි එකට මේ ප්‍රවිෂ්ඨ වුණාට ගුරු භූමිකාවේදී ඔහු ගුරුවරයා ඒක නිසාම ඔහුගේ විධානයන් රංගනයේදී පමණක් නෙමෙයි ජීවිතේටත් බොහොම වටිනා කාරණා එකතු කරන දෙයක් අපි හැමෝගෙම ගුරුවරයා කිව්වම මහර්ග මට මතක් වෙන්නේ මීට අවුරුදු 12කට 13කට වගේ කලින් එක්තරා නාලිකාවක් ආරම්භ කරද්දී එහි වගකීම පැවරෙනවා මට ඒ නාලිකාවේ ප්‍රධානියා විදිහට මම කල්පනා කරනවා මේ කණ්ඩායම මේ නිවේදක නිවේදිකාව කියන කණ්ඩායමට තිබ්බනේ පොඩි සීල් එකක් ගහලා ගිරව් කියලා මේ අය කොහොමද මේ නියමාකාර ඒගොල්ලන්ගේ ඇත්ත ස්වභාවයෙන් මිනිස්සුත් එක්ක කතා කරලා මේ ගනුදෙනු හදා කරන්නේ ගින්දර වගේ ඇවිලෙන්න පුළුවන්ද කුළුඟ වගේ පාවෙන්න පුළුවන්ද මේ කාරණාවට තෝරගත්තේ ජයන්ත චන්දසිරි මහත්තයාව එතුම ඇවිල්ලා ඒ වැඩේ නියමෙටම කරා ඔබේ චිත්‍රපටය ඇතුළෙත් එහෙමයි. දැන් ඔබ හැමදාම චිත්‍රපටයක් බලන්න ගියාම චොක්ලට් කාලා නිදාගත්තට ඔබ බලනවනේ රන් මුදු දුව පළවෙනි පාර එක දිගට ඉවර වෙන්නේ නැතුව නිදාගන්න නැතුව. දැන් මේ වෙලාවේ අපිට නිර්මාණයකින් ඇවිලෙන්න පුළුවන්. අපිට සුළඟේ වගේ නිර්මාණ ඇතුළේ පාවෙලා යන්න පුළුවන්. තැන් තියෙනවා. මිදුණු විශ්වයේ අන්තිමටම ආපු චිත්‍රපටය. දැන් මේවත් එක්ක මේ වර්තමාන પરම්පරාවට ඔබට දෙන්න තියෙන පණිවිඩය මොන වගේ එකක්ද? පළවෙනි මේක තමයි අව්‍යාජ වෙන්න ඕනේ කියන එක. දැන් නිර්මාණයක් කරන්න මොකද අමයි විශේෂයෙන් කියන්න හේතුව මේ හුගාක්ම ව්‍යාජත්වයේ රජ යනවා මේ කාලේ. ඒක කියන්නේ ඒක ලෝකෙවත් එහෙමයි. කියන්නේ හුගාක් දුරට මේ අර මේ කියන්නේ වාණිජත්වයේ කියන එකේ මං හිතන්නේ උඩරමේට ඇවිල්ලා තියෙනවා. හැම දෙයක්ම වෙළඳ පළටයි. දැන් ඔය හුගාක් නිර්මාණ කරෙන්නේ එක්තරා ආකාරයකින් ටීන් මාකට් එකට. කියන්නේ ගැටවර වෙළඳ පොළට. එහෙමද ගැටවර වෙළඳ පොළ වැඩිහිටි වෙළඳ පොළ ආදි වශයෙන් ගණන් කරලාම තියෙනවා. ඔව්. ඒ සමහරට මේ රිසර්චස් කරන්නේත් ඒක බේස් කරගෙනමයි. ඒතර ඒවා එහෙම හදන මහා අච්චුවකට හදන හරිම ස්ටීරියෝටයිප් තත්ත කැලදිනා ඒක මේ වෙළඳ. ඒතර ඒතකොට වෙන පස්සේ තමයි හිතන්නේත් වෙළඳාමට මිනිස්සු. සිතවිල්ල කොච්චර බහනකද බලන්න. සිතවිල්ල වෙළඳාමට මං හිතන දේවලුත් මේ විකුණා ගැනීම සඳහා තමයි හිතන්නේ. ඒ ලෝකෙ එතනට ඇවිල්ලා තියෙනවා. ඒක ආට් වලට නරක කනදසාවක් තර ආකාරයකින්.
ඉතින් ඒක කියන්නේ වෙලදාම අවශ්‍ය වෙන එක්තරා මොකද මේ මේ බොහෝ නිර්මා බොහෝ දැන් සිනමාව ගත්තත් ටෙලිවිෂන් ගත්තත් ඒවා ප්‍රාග්ධන සූක්ෂම මාධ්‍යනේ ඒවත් එක්ක එහෙම මේ මේ වෙළඳ බලක් තියෙනවා තමයි නමුත් නිර්මාණකරුව වෙළඳෙක් විය යුතු නෑ කොයි වෙලාවක කොයි වෙලාවක එතකොට මේ ඔය අව්‍යාජත්වයේ තමයි මම හිතන්නේ මේ මට කියන්න තියෙන දේ මහා ලොකු දෙයක් කියන්න මට දෙයක් නැහැ ඔළු පරපුර මම කියන්නේ ඔබේ සිතැඟි ඔබේ 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 මනෝභාවයන් ප්‍රකාශයට පත් කරන එක තරම් වරද්ද වරද්දව හරි තමන්ගේ කරන එක තමයි හොඳ මම අර නිතරම කියන එකක් තමයි මේ අර අනුකරණය අවසන් වන තැනින් නිර්මාණය ආරම්භ වෙනවා කියන එක රොනී ක්ලෙයා කියන විද්වතාවක පැහැදිලිව කිව්වා මේ අනුකරණය අවසන් වන තැනින් නිර්මාණය ආරම්භ වෙයි. ඒකයි දැන් අපි පටන් අරන් තියෙන්නේම මේ අනුකරණයෙන් පටන් අරන් අනුකරණයෙන් මේවර කරන වෙළඳ ලෝකයක්. ඒ වගේම වෛරය නිම කරන තැනින් ආදරය ආරම්භ වෙනවා කියන එක ඔබ කියන්න උත්සාහ කරා අකාල සන්ධ්‍යාව හරහා. සංසාරගත වෛරය මේ මේ එක මොහතකවත් කාටවත් වෛර කරන්න එපා. ඒක යනවා ආත්ම ගානක් එහාට. ඉන්සක් නෑ ඒක කියන්නේ දැන් අර සිතවිල්ලක තියෙන වටරාගම දැන් සිතවිල්ලනේ. දැන් ඔය ආදරය රාගය වෛරය මේ සියල්ලටම මුලබන එක සිතවිලි අංශුවක්. දැන් නිර්මාණ කරන්නේ සිතවිලි අංශුවක්. දැන් ඕනෑම නිර්මාණයක් දැන් මේ ආයතනේ හදන්න බිහි වුණේ කාගේ හරි සිතවිලි අංශුවක්. මේ වැඩසටහන සම්පාදනය කරන්න කාගේ හරි සිතවිලි අංශුවකින් ඇවිලිච්ච ගිනි පුපුර තමයි මේ තියෙන්නේ. ඉතින් නිර්මාණ මේ මහා ලෝකයේ සියලු මහා නිර්මාණ ෂේක්ස්පියර් ගත්තත් ටොල්ස්ටොයි ගත්තත් ආචාර්ය ජේම්ස් පීරිස් ගත්තත් මාර්ටින් වික්‍රමසිංහ ගත්තත් මේ සියල්ල කවුරු ගත්තත් සෙල්ලාම සිතවිලි මාත්‍රයක්. ඒ ඒ එහි සංවර්ධනයේ අවස්ථාවනේ අපි අන්තිමට දකින කෘතිය වශයෙන්. ඒතර ඒක මං කියන්නේ හරි අව්‍යාජයක් වෙන්න ඕනේ කියලා. එහෙම වුණොත් තමයි ඒක සාර්ථක වෙන්නේ. ඒක විකුණගන්න පුළුවන් ඒක වෙන කතන්දරයක්. විකුණ නොගන්නත් පුළුවන්. ඒ ඒ ඒ වැදගත් වෙන්නේ ඒක නෙමෙයි හැබැයි. මේ සිතවිල්ල කොයි තරම් අව්‍යාජද කියන්නේ. ඉතින් අපේ කාලවේලාව තික්මනින්ම ගෙවිගෙන යනවා නේ අසංග. මම කැමති අවසන් මේ විනාඩි කිහිපයත් එක්ක අලුත් වැඩ කටයුතු කොහොමද කලා කටයුතු කොහොමද උතරන්නේ මේ බොහොම ආදරණීයයි ඔබව දැක්කත් ඇති අපිට. මොකද එහෙම හිතන කාල වකවානුවක හැබැයි අපිට දැන් නම් මාස් දාගෙන යන්න වෙලා තියෙන්නේ. හැබැයි ඔබේ රුව අපි හැමදාමත් වගේ පුංචි තිරයෙන් දකිනවා. ඔව් දැන් ලෝකය වෙනස් වෙනවනේ. දැන් ඉස්සර මාස්ක් එකක් දාගෙන ඉන්නකොට මිනිස්සු බයයි ඔහු ගාව ඉඳගන්න. මොකද ඔහුට බොහෝ වෙන රෝගයක් තියෙනවා කියලා. දැන් මාස්ක් එක නොදා හිටියොත් බයයි එතන ඉඳගන්න. දැන් මාස්ක් එක දැම්මන් පස්සේ තමයි ඔහු සුරක්ෂිත. එහෙමයි මේ ලෝකේ වෙනස් වෙලා තියෙන්නේ. මේක අලුත් අලුත් ප්‍රවණතාවයකට අපි ප්‍රවිෂ්ට වෙනවා. අලුත් සංස්කෘතියකට අපි ප්‍රවිෂ්ට වෙනවා. කොරෝනාත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවා. ඒ ඒ ඒ ඒ පසුබිමත් එක්ක තමයි ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ. අපේ සියලුම දේ වෙනස් වේවි කියලා අප විශ්වාස කරනවා. ඒ වෙනස්කම් වලට භාජනය වීමට අපි සූදානම් විය යුතුයි. ඒක නිසාම දැන් ටෙලිනාට්‍ය මාධ්‍ය තුල නාට්‍ය නම් තාම අපිට ගන්න බැරි වුණා. තම් ඒ ඒ පිළිබඳව අපි මේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංවිධානයත් එක්ක සාකච්ඡා කරනවා. සමහරට නොදුරු දිනයකදී අපිටත් ඒක ආරක්ෂිත වැඩපිළිවෙළ යටතේ ලබා ගන්නට පුළුවන් වෙයි. ටෙලිනාට්‍ය සඳහා අපි ඒ අවසරය ලබාගෙන තියෙනවා. චිත්‍රපටි දැන් ඔන් වෙලා තියෙනවා. කොහොම හරි ඉතින් මේ ආර්ට් කියන එකත් අපි තියාගන්නට ඕනේ. අර ජයන්ත කියපු කාරණාවක් මට මතක වුණා. අර ගැටවර වෙළඳපොළ, වැඩිහිටි වෙළඳපොළ, කාන්තා වෙළඳපොළ ලෝකෙ හැම වෙළඳපොළවල් තියෙනවනේ. නමුත් අපේ ආර්ට් ඇන්ඩ් ලයිෆ් එක අවුරුදු 20 ඉඳලා අවුරුදු 70 දක්වා ඕන කෙනෙකුට එකතු වෙන්නට පුළුවන්. විවෘතයි. විවෘතයි. ඒ කියන්නේ සියලුම වෙළඳපොළවල් අපි ගාව අපි අපේ ජීවිතේ හඳුනාගමු, ජීවිතෙත් එක්ක ගනුදෙනු කරමු. එන්න අපිත් එක්ක ගනුදෙනු කරන්න මේ විශිෂ්ට අවස්ථාව මගාරින් දෙපයි කියලායි අපි ඉල්ලා සිටින්නේ. ජයන්ත සංසරි මහත්මයා අන්තිම මිනිත්තු කීපය පැයක් ගත වෙලා ගියා. කොහොමද මේක දැනුනේ? මට දැනුණා ඇත්ත වශයෙන්ම මේ කියන්නේ අපි ජීවිතේ ගත කරන මේ ජීවිතය කියලා මේ ගත කරන එකේ ඉතින් මෙබඳු රසවත් අවස්ථා අපිට ඉඳලා හිටලා හම්බ වෙනවා. දැන් හරි හරි දුර්ලභයි අපිට ඒ වෙලේ. අය මට මේ කියන්නුනේ මේ කාලේ ජීවිතේ අපි ගැන පොඩ්ඩක් අවදි කරන්න මට හිතුණා මතකයි. දැන් මේ 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 කාලේ අපි හැමෝගෙම ජීවිතේ වෙන එකක් ඇත්ත වශයෙන්ම. අපි මේ මේ ජීවිතය අපේ රටේ විතරක් නෙමෙයි මේ ලෝක ඉතිහාසෙ මේ මං හිතන්නේ සියවස් ගානකට පස්සේ එහෙම නැත්නම් දශක ගානකට පස්සේ ලැබිච්ච අමුතු එකක්. මොකද අර කිව්වාගේ අපට අපි කැමති වුණත් අකමැති වුණත් යම් පරතරයකින් ඉන්න සිද්ධ කරලා තියෙනවා අපිට. පරතරය සමාජයේ විසින්ම නිර්දේශ සෞඛ්‍ය අංශ විතරක් නෙමෙයි සමාජයේ විසින්ම නිර්දේශ කරලා තියෙනවා මේ යම් පරතරයකින් ඉන්න කියලා.
මොකද මිනිහා හැමතිස්සෙම මේ බොහොම එකිනෙකාට සමීප හිටපු අයනේ මිනිස්සු කියලා කියන්නේ. මම බොහොම කැමති හැමෝම එක නෙමෙයි. යම් යම් විශේෂ කණ්ඩායමක් හරි බොහොම සමීපු. දැන් ඒක අපි සීමා කරලා තියෙනවා. ඊළඟ අභියෝගය තමයි මං හිතන්නේ දැන් ලොකු ප්‍රශ්නයක් තිබුණා කොරෝනාව කොහොමද මේ 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 ජීවිතේ තේරුම් කරලා දෙන්නේ මිනිස්සු. දැන් වසරක හැවෑමෙන් පස්සේ මං හිතන සියන්ත ඔව් දැන් මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම් බවට පත් වෙලා තියෙනවා. ඒ කාලේට අර කැමරට පෙර අත සෝදන්න වගේ සාමාන්‍ය දැනීම් බවට පත් වෙලා තියෙන එක හොඳ ලකුණක්. මොකද ඒ සාමාන්‍ය දැනීම් බවට පත් වුණාට පස්සේ තමයි පුළුවන් වෙන්නේ මේ මේ කාරණා හරියට තේරුම් ගන්න. මේ ඒ ඒ ඒකේ ලොකු විනයකුත් තියෙනවා. හැබැයි මේ විනය කඩන මිනිස්සු අපිට පාරට බැස්සත් දකින්න පුළුවන්. නමුත් මේ විනය අද ජීවත් වීම සඳහාම අවශ්‍ය වෙලාම තියෙනවා. ඒ එහෙම වෙනම කාලයක්. ඉතින් මම හිතනවා වැඩි කල් යන්න කලින් මේ தත්ත්වය පහවෙයි කියලා. හැබැයි එක එක දෙයක් තියෙනවා. මිනිස්සු මොනවා වුණත් මේ කොයිතරම් පරතරයක් තියාගන්න කිව්වත් මම හිතනවා මිනිස්සු මානසිකව එහෙම පරතරයක් තියාගන්නේ නැහැ. ඉසි නැති එක හොඳයි කියලා. හරි. බොහොම ස්තුතියි. මම හිතන්නේ බොහෝ වටිනා කියන කාල වේලාව ඉක්මනින්ම ගෙවිගෙන ගියා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපි ආරාධනා පිළි අරගෙන අපිත් එක්ක එකතු වෙලා බොහෝ වටිනා කියන කාරණාවන් ගැන කතා බහ කරපු ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රයන්ත මෙන්ඩිස් මහත්මයාට, ඒ වගේම සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාට දෙපළටම බොහොම ස්තුතියි. ඒ වගේම ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද වේවා. ආශිර්වාද වේවා. අපි එහෙනම් ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන සමුගෙන යනවා. ඔබට ආශිර්වාද වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.